රට හදන මාලිමාවේ අපි එකට ජනරලි මාලාවේ තවත් ජනරලියක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ පැවතුණා. ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම රැළිය පැවතුණේ. මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කෙන් තරඟවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජයතාවුරු කිරීමේ ජනරලියට විශාල පිරිසක් එක්ව සිටියා. කාමත් පෙරණි ඇබ්බැහිකම් වෙනස් කරගන්න බැරි මාධ්‍ය කීපයක් තිබෙනවා. අපි දැන් අවස්ථා කීපයක් බලාගෙන ඉන්නවා. රටට ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ශේස්ත්‍ර පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කරනවා. මා දැක්කා සමහර නාලිකා වාර්තා කරන ප්‍රවෘත්තිය ගත්තාම ඉස්සරළම හෙඩිම ආණ්ඩුව මුදල් අච්චු ගහයි. ඊළඟ ප්‍රවෘත්තිය ඒ නාලිකාවෙම ආණ්ඩුව මුදල් අච්චු ගැහුවද ඉස්සලා ගැහුවා කියලා පස්සේ අපෙන් අහනවා ගැහුවද කියලා. ඊළඟ ගහනවා මුදල් අච්චු නොගැසු බව පවසයි. ඇයි පැරණි කිලටි අවලස්සන ඇඳුම් තාමත් ඉවත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඔබට මතකද පහුගියදා අරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා වුණා. ඒ වාර්තා වුණාට පසුව අපි ඉතාම සැලසුම් සහගතව පියවර ආරම්භ කරා. මන් දැක්ක එක්කෙනෙක් මේ මාතර කෑගාලා කියනවා ඇයි මාධ්‍යට කිව්වේ නැත්තේ කියලා. ඇයි එයා ගිහිල්ලා වැලිගම මුර කරන්නද? එයා ගිහිල්ලා බිරිස්ස මුර කරන්නද? හැබැයි ඒ නිසි පියවරසේ ගණමින් තීබියේදී මම දැක්ක එක මාධ්‍ය නාලිකාවක් මේ තොරතුරු ආවේ ඉන්දියාවේ මුළුමනි මාසත්‍ය මතක තියාගන්න. ඊට පස්සේ කියන්න පටන් ගත්තා මේ තොරතුරු ලබා දෙන අයට ලක්ෂ 50 ගානේ මේ ප්‍රහාර සඳහා මුදල් යොදවලා තිනවා සම්පූර්ණ අසත්‍යයි. හැබැයි ඒ අසත්‍ය කරුණු මාධ්‍ය තුල වාර්තා කරන්න පටන් ගත්තා. මේ යම් අරමුණක් තිබෙනවා. මේ අරමුණ තමයි ඒගොල්ලෝ දන්නවා අපි බලය අරගෙන ඉත කෙටි කාලයේ අපිට බලය තියෙන්නේ ස්ථාන කීපයක විතරයි. දේශපාලන බලය සාමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගණනාවක ශක්තිමත් භාවීන්. හැබැයි කැබිනට් මණ්ඩලයේ අපි ඉන්නේ 3 දෙනයි. ජනාධිපති, අගමැති, ඇමති. ලෝකෙම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලය. ඒත් ඒගොල්ලෝ කල්පනා කරන මොකද්ද? ශක්තිමත් භාවයක් ඇති වෙන්න ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා. අන්න ඒ සඳහා තමයි මේ ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. මේ ඒගොල්ලෝ කල්පනා කරනවා මේ අකර්මණ්‍ය කරන්න පුළුවන්, අඩාල කරන්න පුළුවන්, මේ ටිකක් අරාජිකත්වයකට පත් කරන්න පුළුවන්. මෙන්න මෙවැනි උවමනාවකින් තමයි මේ මාධ්‍ය මේ ප්‍රවෘත්ති පළ කරන්න පටන් අරන් තිබෙන්නේ. ඒ නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකාවක් එකක් දෙකක් පමණක් නොවේ මතක තබා ගන්න. දේශපාලනයත් එතට දැන් බැහැලා තිබෙනවා. මාධ්‍ය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා වැදගත්. නිසා පැරණි කුණු අවලස්සන ඇඳුම් ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් පළඳ ගන්න කියලා අපි මාධ්‍යට ආරාධනා කරනවා.